भगवतो अरहतो सम्मा संबुद्धस् वहां सेठ मागे नमस्कार सील दिनाटन तिरुवन सरणाई मे अवस्थावेदी सूदानं वेन्ने विसक्कुन पोहो दिने पिलिबंद वेदगत् करुणु कारणा कीपयक् ओयात्तन्ट देशना किरीम सदाई पिंवत्नी लोक सत्त्वया अपमन दुग्गहट विंदिमिन් දුක් කරදර විඳිමින් මේ ලෝකයේ මේ ජීවත් වන කාලය තුළදී එම දුක් කරදර නිවාලීම සඳහා ලෞතුරු බෝසතාණන් වහන්සේ ලෞතුරා බුද්ධත්වයට පත් වී වදාළේ මේ වෙසක් පුන් පොහෝ දිනයකයි. එමෙන්ම සාරාංශයේ කල්ප ලක්ෂයකට පෙර සුමේද තාපසව සිටියදී දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබුවේද මේ වෙසක් පුන් පොහෝ දිනයකයි. එවාගේම කපිලවස්තුපුරෙහි පාලක ශාක්‍ය වංශික සුද්ධෝදන රජතුමාගේ බිසව වූ මහාමායා දේවිය බෝසතුන් මෙලවට බිහි කළේ ලුම්බිණි සල් උයනේදී මෙලවට බිහි කළේ මේ වෙසක් පුන් පොහෝ දිනයකයි. එමෙන්ම අභීත සිංහනාදය පැවැත්වූයේද මේ වෙසක් පුන් පොහෝ දිනයයි. එවාගේම ලෞතුරා බුදුරජාණන් වහන්සේ අවසන් බුද්ධ වචනය දේශනා කරන්න යෙදුනේ සියලු සංස්කාර ධර්මියෝ නැසන සුලිය එබැවින් නොපමාන කුසල් ධම්මි යෙදෙන්න කුසල් ධම් රැස් කරන්න යන එම අවසන් බුද්ධ වචනය සිදු කළේද මෙම වෙසක් පුන් පොහෝ දිනයකයි. එවාගේම සඳහන් කරන්නට පුළුවන් තවත් කාරණයක් ලෙස සිදුවත් කුමාරයා මෙලොව එළියදුටු අවස්ථාව තුළදී එම වෙසක් පුන් පොහෝ දිනයම මෙලොව එළියදුටු තවත් කීප දෙනෙක් අතර යශෝදරා දේවිය එවාගේම කාන්තක අශ්වයා එවාගේම කාලුදායි ඇමති යන මේ පිරිස සිදුහත් කුමාරයා මෙලොව එළිය දුටු වැදගත් වුන් පොහෝ දිනය වන වෙසක් පුන් පොහෝය දිනයේදී එළිය දුටු තවත් කීප දෙනෙක් ලෙස සඳහන් කරන්නට පුළුවන්. එමෙන්ම ජයශ්‍රී මහා බෝධිය එවාගේම සතර මහා නිධානය පහළ වීමද මෙ වෙසක් පුන් පොහෝ දිනයේදී සිදුවුණු අසිරිමත් සිදුවීම් ලෙස සඳහන් කරන්නට හැකියාව තිබෙනවා. ලංකාවාසී අපටද මේ වෙසක් පුන් පොහෝ දිනය සුවිශේෂී ලක්ෂණයක් ලෙස සුවිශේෂී කාරණයක් ලෙස සඳහන් කරන්නට හැකියාව තිබෙනවා. ඒ කෙසේද විජයාවතරණය සිදුවීම එවාගේම තෙවැනි බුදුන් වහන්සේගේ තෙවැනි ලංකා ගමනය සිදුවීම එවාගේම රුවන්වැලි මහා සෑයේ ඉදිකිරීම් කටයුතු සිද්ධ කිරීමට ආරම්භ කිරීම යන මෙම සුවිශේෂී කාරණා සිදු වුණේද මෙම වෙසක් පුන් පොහෝ දිනයකයි. ඉතින් පින්වත්නි මේ වෙසක් පොය ලංකාවාසී මෙන්ම ලෝකවාසී බෞද්ධ සමස්ත ජනතාවටම සුවිශේෂී වූ පොහෝ දිනයක් ලෙස සඳහන් කිරීමේ හැකියාව තිබෙනවා. එම සුවිශේෂී වූ පොහෝ දිනයේදී ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලක්ම සිදුකොට නොපමාව කුසල් රැස් කරගන්න සියලු දෙනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. සියලු දෙනාට තෙරුවන් සරණයි.